ඔයාට මතක ඇති මීට දින කිහිපයකට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානේ ජයග්‍රහණය කරා කියලා. ඔන්න ඉතින් මේ උණුසුම යන්න කලින් කාන්තා ක්‍රිකට් ආසියානු කුසලානියත් මේ දිනවල පැවැත්වෙනවා. ඉතින් මේ ආසියානු කුසලානියට චමරි අත්පත්තු ප්‍රධාන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරඟ වැදීමට ගියා. එහෙම ගියපු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු තරඟේ පරාද වුණත් මේ වෙනකොට අනිත් සහභාගී වූ තරඟ සියල්ල ජයග්‍රහණය කර අවසන්. ඒ එසේ මෙසේ නෙවෙයි වාර්තා පිට වාර්තා තියෙමින්. කෙසේ හෝ ඔන්න අද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර තරඟය පැවැත්ුණා. ඉතින් මේ තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වර්ෂාවෙන් තරඟයට බාධා ඇති වූ නිසා පන්දුවර 18යි එක් පන්දුවකදී කඩුලු 5ක් දැවී ලකුණු 83ක් ලබා ගත්තා. ඉතින් ඒ අනුව බංගලාදේශ කාන්තා කණ්ඩායමට පන්දුවර 7ක් තුලදී ලකුණු 41ක ඉලක්කයක් ලබා දී තිබුණා. කෙසේ නමුත් බංගලි කාන්තා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ කඩුලු 7ක් දැවී ලකුණු 37ක් පමණයි. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඩක්වත් ලුයිස් න්‍යායට අනුව තරඟයේ කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් මේ තරඟයේදී සුපිරිම පන්දු යැමීමක නිරත වූ ඉනෝ කරණවී එක් පන්දු වාරයකදී කඩුලු 4ක් බිඳ දැමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට තරඟය නතු කර දෙමින්. ඒ අනුව ගියවර ආසියානු ශූරයන් වූ බංගලි කාන්තා කණ්ඩායම පරාද කරපු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටේට තේරීපත් වී අවසන්. क्रिकेट ගැන අලුත් තොරතුරු බලා ගන්න क्रिकेट පිස්සා අපිව subscribe කරන්න क्रिकेट ගැන අලුත් තොරතුරුක් අරගෙන ඔයාව හම්බෙන්න क्रिकेट පිස්සා එනවා ඉක්මනින්.